මයිදරුවනේ අපි සාකචා කරමගන්නේ දහ ශ්‍රීණීෙන් දුදරුවන්ගේ ප්‍රෂාවා සාහිත්‍යය පාඩම් මාලා මේකේ විසිවනි පාඩම අවසාන කොට ස අතිශ්‍යය වැදගත් ව්‍යාකරන පාඩමක් මේ සාකච්චා කරන අහදන්නේ ඒ තමයි අව්‍ය පද අවව්‍ය පද ත මේ පාඩම පිළිබඳ ඔබට සරල හැදිනීමක් මේ තියෙනවා මම ඔබටට මේක හැදිච්ච හැටේ සහ මේවා කොහොමද භා්‍යවල යෙදන්නේවා නිර්මාණය මේ උපසර්ග කියන මොකක්ද උපසර්ග කියක හැදින්නේීම මෙ ටික ඔපට හොඳට පැහැදිි කරන්නතව මෙ හදැන් පැහදිවීද. අව්‍ය පදය අව්‍යය පද බලමුක දැන් වෙනස් නොවන එනම් වර නොනැගෙනද අවය පදරෙස හැඳින් වෙයි සිංහල භාෂාව අව්‍ය පද වගගේ ඉදැ හොමකිවට තේරන අද. ොද යන වෙනස්වවෙනිනය වර නැගෙන්න්නේ කියල මොකක්ද මේ වර නැගෙන්ෑ කියන අන්න එත නිලදගත්තෙන් වෙනස්වෙන්නයක මොකදද වෙනස් ඇති වරනැගන්නේ දෙන් පෑන කියන පදේගන්න මේක හ මේක පෑනක් ත පෑන කියන එක එක මේ විදියට අපට වෙනස්ස ල පෑ ප පැනට පැන් වලට පැන පැන පෑන්වලින් හරිදි අන්න විවිදියට මංඟුව අවසා කීපයක් ගත්තේ මෙයා වෙනස් වෙනවා මෙයා විභක්ති නවේ ට වරණගෙන අ එක වරණගෙන ඒක වචන බහුවචන විදිර වරණය ගෙනවා විභක්ති නමේ මෙයා වරණය ගෙනවා එන නාමපදයක් අප්‍රාණවාචී නාමපදයක් වෙනස්ස වනද නැද්ද වෙනස් වෙනවා වෙනස් වෙනවා අපි දැන්ගන්නවා ප්‍රාණවාචී නාම පදයක් මේ දිට මේ පැත්තරනවා කොහමද මිනිස්සු කියවන්නකින මනිසා විසින් කියලගන්න අප මිනිසු විසින් හ සා මිනිසුන්ට මිනිසා කරන කොටගෙන කරන කොටගෙන මිනිසුන් කරන කොටගෙන මිනිසාගේ මිනිසුන්ගේ හරද මිනිසා කෙරෙහි නිුර හරද මිනි මිනිසු ඔයිවිදියට ඔු උදාහරණ පැහැදිරි කරා නාම පදයක් ප්‍රාණවාචී නම්පදයක් විදියට වෙනස්වීමට බාජන ලක් කෙනවා එය විභක්තිවල වරණයගෙනවා විභක්ති නවේ වරණයගෙන ක්‍රියාපදයක් අපි ගන්නවා ක්‍රියාපදයක් ැමේටික ඉවත් කන්න බලන්න දැ දන්නවාන වෙනස් සිච්චයට දැපි ක්‍රියාපදයක් ගන්න මොක අපිට ඕන අව්‍යපද කියනක ලස්සන්නට පැහදදිිදක muhu බලද්දී බලා බලාගෙන ඔන්න විදියට ක්‍රියාපදයක් වෙනස්වෙනවා පැහැදිලීද ක්‍රියාපදයක් වෙනස්ව වෙනවා ක්‍රියාපදයක් වෙනස්සෙනවා. එ නාම්පදසාහ ක්‍රියාපද වෙනස්වෙනවා මොනකදේ නාමෝ පද්ද සහ ක්‍රියාපදද වෙනස්වෙනවා ඒ වෙනස් වෙන. නිසා ඒවා වරනැගෙනවා වරණැගිමක් වෙනවා. හැබයි සිංහලේ වෙනස් නොවෙන පද මෙන්න මේක හැදන ැඩි බලන්නවා නල විය හරිද විය කියන්නේ? වෙන වෙනස් වනවා කියන න කියන්නේ නොවන එ න ව කියල කියන්නේ හොන වෙනස් නොවන කිය අ්‍ය කියනක අදහ සමගදුපුත වෙනස් නොව වෙනස් වෙන නෑ ඕන හැදිච්ි විදිය වෙනස් නොවන වර්ණනැගෙන පද අව්‍ය පද යනුවෙන් හැදින්වේ ඒවා ප්‍රධානෝශයෙන් කොටස් දෙකයි නිපාත සහ උපසර්ග මොනවද නිපාත සහ උපසර්ග නිපාත සහ උපසර්ග උ මම්මික බලාගන්න තිය නම මේ විදියට. ර ඔක තමයි ඒද එක තුර තමයි අව කියන පද හ නිපාත නිපාත හරිද නිපාත කියන්නේ වාකයක මුලමැද අද යන ස්ථානවල වැටනවා කියනක කියා. වාකේක මුල්ල මැද අග යන ස්ථානවල වැටෙනවා කියන අදහස තියෙනවා. එතට මේ පිළිබඳ පාලි ියරණ ඇදුරන්පුතේ පැහැදිල් නිර්වචනයක් දීලා තියෙනවා. ඒ ගොල්ල පැහැදිලි කළ තියෙනවා නිපතීති නිපාතූ කොමද ගැනපතේ නිපතීති නිපාතෝ. වැටෙන නිසා නිපාත කියලා කියන. මොකදද වැටෙන නිසා නිපාත කොහේද වැටන්නේ වාකේක මුල්ල. මැද අග අන්නේ නම් මේකට අපි මේ විදියට හැදින්නේීමක් මඟපට දෙෙනවා සිංහල භාෂාවය තිබෙන තිබ අවවය प्रධාන වශෙන්टස් देखटස් देख, देख नेपात

වැටෙනවා ගන්නයි මෙහිදී වැටීම වැට සිදුවන්නේ க்க தா தா வ පහත දැක්වෙන මිදසුන් වා්‍යය තුළින් තුළින් පැි හරි සිංහල භාෂාය තිබෙන අවේ පද ප්‍රධානෝශයන කොටස් දෙකකි නිපාත ඉන් එක් වර්ගය නිපාත යන්නේ අදහස වැටෙනවා යන්නයි මෙහිදී වැටීම සිදුවන්නේ වාකයක මුල මැද අග යන ස්ථාන වලේ ඒ පහත් දැක්වෙන් නිසුන් මගින් හොඳින් පැහැදි වේ ඔට තේරුම් ගාන්න පුළන් ගෙකු බලා ये मल falan ne? දැ මේ තුන්දනා මුලමැදාග එදුනට එක ජාතිය නිවෙේ. නිපාත වෙනස් එකනෙකට වෙනස් මුල තියන මේක මකදද මේ. මේක කාලාර්ථය, මේක සමුච්චාර්ථය, සම්බන්ධවාචි නිපාතිය. අග වාක්‍ය අවසානයේ නිපාතිය පෙනවද. එන නිපාතවලින් කෙරෙනෙපුතේ වාකයක මුලමැදාග ඉදිලා විවිධාර්ථගෙන දීම පැහදිරීද? ලට දුුල ති කාර්තයක් මදරදිද එකත් අගඩ දෙනත් තැවතති. අන්නේේම අර්ථ වෙනශ්‍යන එකනකට ඒගොල්ලු යෙදීම තුළ දැන්ගෙනම් මුල කියර කියන කාලාර්ථය මේක සමුච්චාර්තය සම්බන්ධාර්ථය සම්බන්ධ මේක වාක්‍ය අවසානයේ. ඔන්න එනම් නිපාත කියනෙ ඔොට සල්ලහදිනීමක් මංහිතාන පැහැදිරවෙන්න ඇති නිපාතයක් වෙනස්වෙන නෑ කියන එක යා වෙනස්වෙන්නේ නෑ එත් කියන එක ත්ම තමයි. ත්ගේ එත්ත එහෙවෙන්නේ. හහගේ හ එහෙමවෙන්නේ. ඊයේ ඒයේගේ එහ වෙනස්වෙන්නේ නෑ ඊයනං ඒයේ තමයි අදනං අද තමයි හටන හිට තමයි. හෙටගේ හට එහෙමවෙන්නේ එහෙම වෙනස්වනිම නෑ. අන්නන්නේ නි සාපතිය අපියවැට කියනෝ මොනව කරද නිපාත කියලා. පැහදිරීද. දැන් එතකොට නිපාත බලන්න? නිපාතයු නාම්පද හා ක්‍රියාපද අතර සම්මන්තාවය ගල්නැගීම සඳහා. ඉවහල් වන පද විශේෂයකි. පේනෝ කාලය හැඟවීමට ප්‍රශ්නාර්ය දැනවීමට නිෂධාර්ථය දැනීමට සමානාර්ථය හැගීමට කාලාාර්ථය හැඟවීමට සීමාව දැක්වීමට ආදේ විධ අරුද දැනවීමට නිපාත භාවිත කෙළේ. අනමං ඕක වර්ගී කරණය කප්‍රධාරථයන නිපාත ප්‍රබේදටික. ඒ අවාකයක මුලමැද හෝ අග හෝ යේදී හැකයානමවලට පැහැදිරිිරණේ නිපාත කියන්නේ වැටනව ආකේක මුල මැද බලන්න. ඉක්බිති ඔහු මෙන්ම අම්මාද පාසලට ගාය කේෙන. ඒයේ විහගි සාහ යසදීශෙල්ලම් කලාද දැන්ගතකට ට පැහැදිලී මෙන්න මේ තුළ මේ තියෙන්නේ නිපාත මෙම ඉක්බිතියේ කලාදයි. ඊපයක්කවරට පේනමා කරවා හ නිපාත ලේඛනයන් පහල් දැක්වේ. අතර අන්න අනුව අනේ අපොයි අරභයා අහා අහෝ ඇත ඇති ඇතුළත් ඇතුළු ඇයි ඉක්බිති ඉතා ඉතින් ඉඳී ඉඳුරා ඉහත ඉහ උදෙසා එක්කෝ එපා එම්බල එම්බා එව් එහෙත් ඔන්න ඔවු ඔස්සේ කරා කැටුව කැලම කෙරෙන්. තවත්තා තුරු තෙක් ද ද දක්වා දීඳු දෝනම් නමුත් නොමුදු නමුදු නැත්ත නැවත නැවතත් නැහැ නෑ නිතර නිති නිසා නේ නේ කෙරෙහි කොල ගානෙ ගැන තකා තවා තව. නොහොත් පටන් පතා පමණ පමණක නෝ. පරිදි පසු පවා පාහේ පාසා පැසුළු පිණස පිළිබඳ පුන පුරා පෙර බඳු බැගීන් බැහැ බෑ. මන්ද මැනවි මිසමුත්මෙන් මෙන්න ය යත් යන යනු යනුවෙන් යලි ය ලලු ලවා ලාලෙස වගේවාගේ වඩා වත් වන් වනාහි වශයෙන් වස් වහා වැනිි වැලි විට විනා විරු විසින් වූකලි වෙත සඳහා සමග සහ සහසාසා සිට සෙද්ද සේසේක හනික හරි හා හුදු හෙයි හෙවත් හොත් හෝ හරි දැන් ඔන්න ඔය විදියට නිපාත ඔබට දාලතියනෝ. මං ඕකෙන් ඔබට දැ මේ එකවත් ඔබට පේනවනේ ඔ හැඳිනීමක් නෑ මේවයි. හරිද හැඳිනීමක් මෑ උදාහර ටිකක් තමයි දාලතියනීමේ පැදි. ඒ උදාහරණ වලින් වැදගත්ම ටිකක් අරගෙන ඔබට භාවිතයේදී කොහොමදේව භාවිත කරන්නේ. කොහොම දේවා වාක්්‍යවල එදෙන්නේ. වාක්‍යවල් ලවිමේදී අපි මොනවාද කරන්න ඕන පැහැදිලිද. අන්න එවනේ කිහිපයක් මේක මංඟුපට අරගන්නවා. හරිද බලන්නෙකොට? මාවාචී නිපාත හෙවත් සමාන බව හැඟවෙන නිපාත උපමාවාචී නිපාත හෙවත් සමාන බව හැඟවල නිපාත මේ සඳහා මෙ lagi Wei one Bandu pema pada. අයත්ය මේ සඳහා මෙන්සේ වගේ වැනිුවන් බඳු විලෙස යන උපමාපද අයත්වය. දැම් මේකේ විශේෂත්යක් තියෙනු මොකක්ද. දැම් මෙවැනි පදයක් වාකය කවිදරා අපිට වාකයක් ලියන සිදුවනොත්. මොන අද උපමාවාචී නිපාතපදයක් යොදා වාකයක් ලිබීමට සිදුවුණොත්. අපිට එමවාක්‍ය අවසාන ක්‍රියාව තියන් ඕන කොම තියන් ඕන. මෙන් සේවැනි වගේ කියල තියනවනං ඒයට පෙරකතරූ අනුක්්ත කරල ඉතිරි කතරූපදයටනු තමයි ආක්‍යාතය නිදස් කරන්න. පැදිලිද. මෙන් සේවැනි වගේ ලෙසින් කියන උපමාවාචී නිපාතපදයක් වෙදා වාක්‍යයක් ලියන්න සිදුනෝ. එමවාකේ එම නිපාතයට පෙරේදන පුතේ. එකට පෙරේදන කතරූපදය අනුක්ත කරන්න ඉතිරි කතරූපදය උක්ත කරන්න මේවා ඒ විද්ධයට මෙයෝ විබාගෙදී අහනොන්ද මෙ අ්‍ය මාර්රයෙන්ම ඔබ හොඳටම සුපැහැදිි කරගන්න ඕන කළුන්ටි එකක් තිරු නිපාත පදවල එතුරේ නිපාත පදවලින් ඔබටහනවා උක්තාක්‍යාතරීති සම්බන්ධ අනිපැත්ගහනවා පහත්දැක්කෙන චේද කණ්ඩේවන වාග්‍යකණ්ඩේ ති නිපාත පද දෙකක් ලියා දක්වන් පැහැදි ඔය දෙකතමයි යහන්නේ අහන විදිිය අ්බලු මේක කොහොමද ලියන්න කියලා මේ සම්මධවාකයක් බලන්න උපමාවාචී නිපාත පදයක් යොදා. වාකයක් ලිවීමට සිද්දු වුවහොත් සිදු වහත් එම නිපාත පදයට එම නිපාත පදට खात्र පद अनक्त इरी इरी

පමමාවාචයේ නිපාතපදයක්ක දා වාකයක් ලිවීමට සිදුවහොත් එම නිපාත පදයට පෙරේදෙන කතුරූපදය අනුපත කර ඉතිරි කතරූපදටන් වාක්‍යාතය කතරුපදටනුව වාකය නිදුස් කළේ දෙමත්තං ආර්ක්‍යාතය නිදුුස් කළයුතුය මෙන බලාගන්න අම්මා දෙවගනක මෙන් අප ආරක්ෂා බලන මේගේ පමवाචී නිපාත පද බ පමवाच නිපාත ප හරි පෙරතින කතුුවක් मिलස අනුක්තුතුයාමකදදී මෙතට ගම්මවිදියට අම්මා කනෙක් කොහොමත් අප ක්තපදයක් විදිර තියෙනවන එක උක්තපදයක් විදිර පෙන්න ලගම්මක්ම විදියට මෑනිියෝ දෙවඟන කමෙන් අ දැම් මේ ක අපිට පුළොන් වෙනස පෙන් අන්න ස උක්ත විය යුය ත මැනියෝ කරගාමොකදන අක්‍යතය වෙනස්සන මියන ගෞරු වාර්ථපදයක්කි දිරකතුරෙන ැනියෝ දෙවගන කමෙන් අපාරක්ෂා කළහ එමනත්තා කළය හර එනම් පුතේ මෙන්සේ වැනි වගේ කියති වුණතිින් ඔන්නමම් මේ ඔබට මේ නිපාතපාඩ මේ වැදගත්ම කොටස්්ටික මතක් කරනවා. ඔබට මේකින් අනිමාරයෙන් විභාගට එනව නිසා එන්නවමයි මේවා. යි මකුත් කතාදගන්න මේවා අනිවාරයේ විවාාගධදානවා. ඔබට දාන්නේ්‍ය පාත්දැක්කන වාක්ඇතුරෙන් නිවරදි ්‍යාකරණානුකුල වාක්ක තෝරන්න කියෙලා ඉතින් මේක දැන් ඔබ හදිසිියයට අපි කියළ දාරදනු අපි ආරක්ෂා කරමු කිවොත්තේම වරද පැහැදිරන්නේ එන මෙලෙස උක්ත විය යුතුයි මේ උක්තේ රඳවා අක්ක්‍යාතය ඉදර තියන්නේ පැහදිරීද දැන් ඔන්න ඉළඟට ඒවගේම තව තියනවා ල ර යන. නිපාත පද ලලු යන ශෘති සූචනාර්ථයේ නිපාතපද මෙන්න මේ දෙන්නා වාක්‍ය අවසානයේ තියනුනොත්. ලලු අනිවාර්යම කතුරූපදේ උක්ත ස්වරූපයෙන් තියන්න ඕන. ඔහු මට බනින්නේ ලු. ඔහු මට බණින් නේලු ඔවහු අපට බනිින් නෝ ලු හරිද මොකදේනම් විශේෂත්ය ලලු යන ස්ෘති සූචනාර්ථය නිපාත පදයක් වා අවසානය යේ දීමට සිදුවත් එමවාක කතරු පදය උක්ත ස්වරෝපයෙන් තැබිය යුතුයි පැදිරීද නි නිපාත පදයක් පදයක් වාක්‍ය අවසානයේ්‍ය අවසානයේ යදීමට සිදු වුවහොත pad उक्ta Soroopenन රෝප තැබිය යුතුය පැහදිීද ලලු තියෙනවන අනිවාරය මකතරූ පදේ උක්ත වෙන්න ඕනේ ඒ උක්තේට අනුව තමයි ආක්‍යාතය අවසන් කරන්නේ ලලු එක්ක මේබල අප ඔහු අපට බනින්නේලු අන්න නම් මෙයා මොකද දෙලා තියන්නේ උක්ත සොරූපේෙන් තියල තියවා පෙනවද මකදන්න ඕනන මිලෙස්ස. උපත විය යුතුය හරි දැඟර මේමකදන මේ තියෙන්නේ සෘත්ති සූෂචන අර්ථයය පාත වලයා හරිද අනේනම් ඔහෝ අපට බනින්නේලු හ. ද වැඩේඋට තේරෙනවා ලස් සහල්ලූ කියන එකත් අවසංගුණොත් කතරූපද අනුක්තස්වරූපේ තියන්නෝ. පැහැදිවීද ඊළඟට සබධவா සබපතද මේ නිපාත පදදාලද විසිය පේපරිගෙත් එනවා ්‍රීතිය අන්දුුරගන්නයි තිය මොක රීතිය දයෙන් අල්තයන්ෙන් කතරුපදකීපයක් සම්බන්ධ කරල වාකයක් ලියන සිදුවනු ද දෙක එකක් සමඟ කතරූපද කීපයක් සම්බන්ධ කළවාක්‍යයක් ලියන්න සිදුවනොත් මොකද කරන්න ඕන්. වඩා වැදගත් පුරුෂේයටඇත් කතරූපදේහො යන්න ඒට අන් වාක්‍යාතය නිදුෂ කරන්න. පැදිරීද මොකද කරන්න ඕන වඩා වැදගත් පුලුෂයටයිති කතරූපදෙහෙව්වා ඒටන් වාක්‍යාතය නිදුෂ කරන්න. අන්න එහිෙනම්. ඉහත නිපාත පද නිපා පද දෙකින් එකක් සමඟ කතුරු පද හිපයක් සම්බන්ධ කර වාකයක් ලිවේබට සිදු වහොත වහ වඩ වැදගත්ඩ වැදග पुෂයට අयाත් අ खर्थरूप පදයට ප थोरा ए අනුව අවසාन කාව බहවचනය तැබද අवसान කාව බහන බහවනය තැබ යුතු හද ටනුවද මේ දයන්ින් අර්තායනෙන් තිබුණු බල ඉහත නිපාතප දෙ එකක් සමග කර්තරූ පද කිහිපයක් සම්බන්ධ කර වාකයක් ලිවීමට සිද්දු වුවහොත් වඩා වැදගත් පුරුෂයට ඇත් කර්තරු පද තෝරායට අනුව අවසාන ක්‍රියාව බහුවජනෙන් තැබී දයන්නේ හරි අල්තායන්නේ හරි. මේ බලාග පියාද දමමදගේ සතිගමටදබ දයන්නෙන් සම්බන්ධවෙන්න ඕන කතරු පද වඩා වැදගත් පුරුෂය හැන්නන පියාකෙ වඩා වැදගත් පුරුෂය උත්තම දෙවැනිට මධ්‍යම එනම් පියා උත්තමදනෑ අම්ම උත්තමදනෑ මම උත්තමයි. මම කියනෙක උත්තම පුරුෂ. එම් එට අනු ආක්‍යාතය යපුතේ බහුවචනය තියන්න ඕන ගිය මූ කියලා. මේ රීතියම එෙදා විසිය කවුරුද්ද. සාමාන්‍ය පාග් වා උත්තරේ හදලදීපපු වාකයක් ක තෝරන්ද හරිවාකය. එන වඩා වැදගත් පුරුෂය්ව යටන් වාක්‍යතය තිව්වා. හරිද දැන් ඕකෙම අපි මේකම මේ විදිල ලියනො බලාගන්න වෙනස් කරලා පාද අම්මාද. නදගේ සතියේ ගමට දැම්බලන් හිස්තනක් තිය පියා අම්මා නුඹ කියනකොට පියා උත්තමනෙවේ අම්මන නුබනෑ පියා මධ්‍යමනෙවේ අම මධ්‍යමනෙව මෙන්න නුම්බ කියන එක මධ්‍යවා නුබටනු ක්ක්‍යයාතේ බහුවචන කරන්න ගමට ගියහු නුබ කිය එක බහවචන ස්වරූපය තමයි එත නිගර ඇයියේ. පියාද අම්මාද නොබදකොහ ඔක්කොමටික සලකන මෙයා වඩා වැදගත් පුරුෂයවිදිල සලකන්න වන. පැහදිලීද දැන්ගේ එනම්ක වඩාවැදගත් පුරුෂයෙ වවා උත්තම මේක මධ්‍යම. එන ඉළගේ කොපදන්නවා ඊලාගේක එක ජාතියෙන් එන්න පුළුවන් මේ විදියට. කෝමද. ද අම්මාද නගීද ග සතියේ සතියේ ගමට මෙතුන්දනමතුන්දනම? තුන් දෙනා මොකද වෙන්නේ තුන්දනාම ප්‍රථම පුරුෂ ඒ නිසා ඒටන් වාක්‍යාතය බහුවචන තියන්නෝ පැහැදිලීද ඒට අනුව ආක්‍යාතය බහුවචනය තියන්න්නෝ ඔන්න වඩා වැදගත් නිපාත ඔබට මේ සාගච්ඡා කරමින් ඉන්නේ පැදිරීද ඔබ සමහර විටම මේවා පල ශෘතිශූචනනාර්ථය කියන නිපාද ඔබට තියන නිපාත පදටික විතරයි තියන්නේ පැහදිරීද උපට දල තිය මේ නිපාතපද විතරයි තියන්නේ ත්‍ර මේවා ඔබ තෝරා ගැනීමේදී බලන්නක දැන් මෙන මේ පදාවු සමග හරිද ඕකත් එක්ක න කැටුව එක්ව කියලා සමග කැටුව එක්ව ඒ නිපාත පදතුන තිබුණොතියෙන ඒකක් එයට පෙර කතරු අනුක්ත කරන්න ඕන ඉතිරි කතරු උක්ත වෙන්වා මම දරුවන් සමඟ සෙල්ලම් කලෙමි මම දරුවන් සමග සෙල්ලාම් කළමු අන්න එතකොට මෙන්න මේ කියන නිපාත පදයක්හැක්ක එක්ක සමඟ කැටුව ඒවිදිට ඒමනැත්තාම් මෙන්න උදේසා මේනි පාතය ොදල වාකයක් තිෙවුණොති. එයට පෙරත් කතරුව අනුක්තයි දරුවන් වු දෙසා, ගුරුවරු දරුවන් වු දෙසා සම්මන්ත්‍රණ පවත්තතේ දරුවන් සඳහා දරුවන් වෙනුවෙන් උදෙසා වෙනුවෙන් සඳහා අන්නේ තුනමති වුණද තුනෙන් එකක් තිෙවුණොදෙන් කතුරූ පදේමොකත කරන්න ඕොකුදේ අනුක්ත කරන්න ඕන පැහැදිලීද? මේ විදියට උද්දෙසා වෙනුවෙන හරද සඳහා අන්න එහෙම මේ නිපාතයක්ති වත් යට පෙර කතරු අනුක්ත කරලා තියන්න වුව පැහදිරීද මේබල ර දුවනුදෙसा දෙसा සමන්්‍රන ප දද උදසා කිය තියෙනවාමනිපාත පදය යට පෙර කතරු මොකද කල තියන අනුක්ත වල තියනු. පැදිවිද මෙලස අනුක්ත විය යුතුයි මේයාමකදවෙන්නකට මෙලෙස උත විය තුයි කැටියෙන් ලිවේ දැ මේකට අනුවාක්‍යාතය විදිල තියන්නවා පැදි ඕොන නිපාත වර්ග කහිපයක් කයි සාගච්චා කරේ හරි ඕොන දැන් එන නිපාත මගුබට පැහැදිලි කරා වැදගත්තේවා බලන්න මේ ඔය තියනම මේවයි ඔය වගේ වගේ ලෙස්ස පැහදිලීද ති සමග සඳහා අපි කතා කරේ සේක අනව වහන්සේ කරති වුණොත් සේකවලින් අපි අවසන් කරනවා දැන්ගෙන ඔන්න ඔ පදවල තාති විශේෂයක් තමයි ප්‍රධානවර්ගයක් මොනදේ උපසර්ග මොනද මේවා නිපාත පදවෙන් තනිම නොයදන අතර ප්‍රකෘල්තියක මූලටේදී අ වෙනස්රයි මොකද උපසර්ග කියන් උපසර්ග කොමදපුතේ හැදන්නේ උපසර්ග කියන පදේ වෙන්න හැන හැටි බරන්දැ මේ ඔබට නෑ හිම දාලා උදාහර තමයි ධරතියනීම් උපසර්ග වර්ග තමයි ධරතියන ඇ උපසර්ග කිය හැෙන හැටි බලම අපි උපදන්න සර්ග උපදන සර්ගය උප කියන්නේ සමීපයි සමීපයේ සර්ග කියන්නේ වැළඳ ගන්නවා වැලඳ ගන්නවා කියනෙක සර්ග කියන වැරද ගන්නවා එන සමීපය අර්ථේ වැළඳ ගන්නවා කියන අදහස දමයි මේක තියෙන්නේ කාග සමීපේද නාමයක හෝ ක්‍රියාවක මුල්ල අවස්ථාවකට පැදිරිීද. නාමයක මුලටේදනවා. ක්‍රියාවක මුලටේදෙනනවා. එන ප්‍රකෘතියක මුලටේදෙන් හැමවිටම පැදිරිිද. එනම් නාමපදයක මුල්ලවස්සාාව තියෙන වනම් ඒ මුලටේදනවා. දෑප්‍රියන්නු දන සුධන ජාත සුජාත ගුණ, සුගුණ සිරිත දසි පැ ජන දුර්ජන නඩු අවනඩු පැහැදිරේද අන්න එහෙම යදෙනවා අවේනනේ බල ප්‍රබල සමහරට දැන් උපසර්ග පද එකළග දෙකක් කය දෙන්න පුළුවන් මේ බල අත්ති ප්‍රබල අත්ති ප්‍රබල රතිකන්නේ උපසර්ගයක් ප්‍රකයන්න උපසර්ගයක් අන්න ඒ දෙක එකතු වෙලා හැදෙනවා ඉතා බලවත් අත්තිශ්‍යයින්ම බලවත් සුදන යහපත් තැනත්තා දුදන අයහපත් තැනත්තා අබල බලය නැති එමනත්තා දුබල දුබල පැහදිලීද බලයක් නැති ඇත මවස්ථාවල් උපසර්ගයක් එදුනද පදේ අර්ථය වෙනසක් සිදු නොවේ ඒ ැනිපුතේ උපසර්ග උපසර්ග පදයක් අර්ථය ශෝභමාන කරනවා අර්ථය දෂ්‍ය කරනවා අර්ථයට අනුගත වෙනවා අෙනඟ උපසර්ගොලින් කෙරනමුකක්ද නාමයෙක හෝ ක්‍රියාවක මුලට එකතු වෙලා හිතුන තර්ථය උඩයනවා අර්ේ වැඩිය වනු හිතුනො තර්ථය බිමදානු. මොකක්ද අර්ථය දෂිත වෙනවා. භූෂිත හෝ දූෂිත ඒ දෙකත් නැත්තං අර්ථයට අනුගත වෙන අර්ථය වෙනස් එෙන්නේ. අදීපාති බලන කිය අර්ථය වෙනස් සිදු නොවන අවස්ථා්‍යේ විරහිත රහිත කිය තමයි විරහිත කියන්න තේකයි ර එලිසමය රහිත එලිසම විරහිත සිංහලේ භාවිතගෙන උපසර්ග ලේඛනයක් පහත් දෙක්ේ සංස්කෘත භාෂාවෙන් සිංහලයට පැමිණ උපසර්ග දෙෙහි දැක්වේ ඔන්න තියෙන් අති විශිෂ්ට අධි බල අනුනායක අපහාස රයි. පලන්න පිරිවට සංස්කෘතේවතියනු මෙ වැැතෙන් සිංහ ලේවතියනවා. බලන්න අත්ති අදිි අනු අප අපි. අබි අව ආ උත් උප දර්ණීනිර් ප්‍රප්‍රති පරාපිරිවී සම්සු. අති අද අන අභි අව වූ. උපද නීප පරපි පිරිපිදි වීසසු තුර මේ පාඩන් කරගන්න ලේස මේයක අපට පුළන් විධ විදිේ රැප් කරල්ලා හරි පාඩන් කරගන්න නැද. තු මේ මේවට තමයි උදාහරණ දාලා ලියන්න තියෙන්නේ පසල්ග සහ නිපාත පද වෙන් කොට ලියන්න වනමද වැඩුණු සුවිසල්ගස් ගැමියන්ට නිර්ලෝබේ ව මල් පල පිරිනමයි පද දැංගතකොට මෙන්න මේවයි තියෙන බලන්න මේ හොන මහු දාහරණගන්න සුුවයන්න නිර් පැදිලීද පිරිනමයි පිරි ඔහු වහා බලන්න වහාම ක්‍ර්‍යාත්මකු බැවින් බැවින් ප්‍රතිවාදයා ප්‍රති ප්‍රයාත්න ප්‍ර සාර්ථක අසාර්ථක පෙනවද මොහොතක නිහඬතාවය නි හඬතාවය ඇත අන්තෙහි ප්‍රතිචාර පසර්ගතියන පෙනෝද ්‍යන්ත්‍රිකයා උප උපද්‍රවලින් විනිර්මක්ත වියන්න තියනවා ර ඉවසේ නිර් ගොඩමටග විය සුන්දර යුගතිය විරල රෝග අසාදදය කුසුමක්මන් දිව පැහදිීද වෙන්කරනු මංගේ ඉරිගහපුටික මෙ උපසර්ග මේවා නිපාත ඔබ කැමති පොතක් හෝ පුවත් පතක් ඔරාගෙන එඒන් උපසර්ගදනු වචන දහයක් සහනි පාත් දහයක් සොයාලිය ඉතින් දැන් ඔබට මේක මහදයක්ද නේද මහදයක් නෙවේනි උපසර්ග පද දනුඒවා ලියන්න පුළුවන්ගොන් සුජාත දුර්ගුණ නීත அනනායක පබල අබල අබලද दुर्जन सुगुण अवगुण राइट अवमान अवमान उदुल राइट බදුල මේ අමොනාද මේ උපසර්ග උපසර්ග නිපාත නිපාත ඕන තනන්තියන දැ මතගයිනි විඩියග යාගත්තය වනේද ඔබ යාගත්තයේඔ ල තියන ටිකෙන් කැමති ඒව ටිකක් නිපාත ු වචන දහයක් සහ නිපාත දහයක් සොයාලිය ති බල සමග ද ැටුවමන් aneh saha ho Wage taman tuh orangli පැහැදිරීද. එතකොට ඔන්න පොයිවිදියට මයිදරුවනේ ඔබගේ විශ්වනි පාඩවත් අපි හමාරකරා ම පූරුවවට බඩ පුළුවන් මේක හ ඕනු ප්‍රශ්නක ුත්තර ලියාගන්න ඉතින් ඔබට තව එක පාඩමක් වෙනවා. අපි මේ පාඩමේෙන අදට ඔන්න පාඩම සම්පූර්ණයෙන් අවසන් මේ පාඩමෙන් න ඕන ප්‍රශ්නක ුත්තර යන්න පුළුවන් හොඳටමටික බලන්න කියවන්න නිව සටහන් කරගන්න අත්තිශයෙන් වැදගත් පාඩමක් හිති එෙන මේ පාඩවා මෙතනින් අවසානයිආයිබොන් ඇදරුවන්නේ